ෆ්‍රෙන්ස්, කොහොම දීතින් ඔයාලට ඔයාල හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ජර්නලින් කරන්න කියලා ගොඩාක් අය කියනවා. හැබැයි ජර්නලින් බුක් එකක් හදාගන්නේ කොහොමද, ජර්නලින් බුක් එක කොහොමද මේන්ටේන් කරන්නේ, එකේ මොනවද තියෙන්නේ කියන දේවල් ගැන අයිඩියා එකක් නැහැ. ඉතින් ඔයාලගේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න යන්නේ මගේ ජර්නල් බුක් එක කොහොමද මම හදලා තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මං මගේ ජර්නල් බුක් එක හදලා තියෙන්නේ කියලා. ඉතින් මේ ඔයාලට පේන්නේ මගේ ජර්නල් බුක් එකේ ඉදිරිපස පෙනුම. ඉතින් ඒ වගේම මේ තියෙන්නේ මගේ ජර්නල් බුක් එකේ පිටිපස්ස view එක. ඉතින් මං මගේ ජර්නල් බුක් එක මේ විදිහට පොඩියට හදාගත්තේ ඇයි කියලා ඔයාලා බලනවා ඇති. ඉතින් මම මගේ ජර්නල් බුක් එක මේ විදිහට පොඩියට හදන්න හේතුව තමයි මට ඕනම තැනක මගේ ජර්නල් බුක් එක අරගෙන යන්න පුළුවන් වෙන්න. ඉතින් ඔයාට ඔයාගේ ජර්නල් බුක් එක හදද්දී ඔයාට කැමති සයිස් එකට A4 හරි A5 හරි B5 හරි ඔයාට කැමතිම සයිස් එකට ඔයාගේ ලේසියට ඔයා කැමති විදිහට ඔයාගේ ජර්නල් බුක් එක හදාගන්න පුළුවන්. ඉතින් මම පොඩියට හදලා තියෙනවා කියලා, ඉතින් ඔයාත් පොඩියට හදන්න ඕනි කියලා එකක් නැහැ. එතකොට මේ තියෙන මගේ ජර්නල් බුක් එකේ ඉස්සරහා view එක, මේ තියෙන්නේ පිටිපස්ස view එක. අපි දැන් බලමු මගේ ජර්නල් බුක් එකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ ජර්නල් බුක් එකේ පළවෙනිම පිටුව. බ්ලැන්ක් පේජ් එකක් විදිහට තමයි මගේ ජර්නල් බුක් එකේ පළවෙනි පිටුව තියෙන්නේ. ඉතින් මම කැමති මගේ පළවෙනිම පේජ් එක මේ විදිහට හිස්ස තියෙනවා. ඒ නිසා තමයි මම මගේ ජර්නල් බුක් එකේ පළවෙනි පිටුව බ්ලැන්ක් පේජ් එකක් විදිහට තියලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ ජර්නල් බුක් එකේ ඊගාව පිටුව තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මම ඒකේ 2024 කියලා ලියලා පැත්තේ මේ පොඩි චිත්‍රයක් ඇඳලා ඉස්ස උඩින් මගේ නම ලියලා තියෙනවා. ඊට පස්සේ පිටුවේ මම මෙන්න මේ විදිහට ඉමේජ් එකක් කලවලා තියෙනවා. ඉතින් කලින් මේ ඉමේජ් එක මම කලර් කරලා තිබ්බේ නැහැ. මම පස්සේ තමයි මේ ඉමේජ් එක කලර් කරේ. සාමාන්‍යයෙන් මගේ ජර්නල් බුක් එකේ මේ වගේ ඉමේජස් වලට පිටු කීපයක් මම වෙන් කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මට කේන්ති ගියාම, මට දුක හිතුනහම, එහෙමත් නැත්නම් මම ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවක මගේ මනසට සැහැල්ලුවක් ඕනේ කියලා මට හිතුනහම මගේ මනස මට රිලැක්ස් කරගන්න, කූල් ඩවුන් කරගන්න ඕනේ වුණාම මම කරන්නේ මේ වගේ ඉමේජ් එකක් අරගෙන ඒක කලර් කරන එක. මේ ඉතින් මේ සම්පූර්ණ ඉමේජ් එක සමහර දවස්වල මම එක පාර එක දවසෙම කලර් කරන්නේ නැහැ. සමහර වෙලාවට දැන් මේ ඉමේජ් එක ගත්තොත් මේක එක කුරුල්ලෙක් දෙන්නෙක් පාට කරලා නවත්තන වෙලාවල් තියෙනවා. ඉතින් මම මගේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්නනේ මම මේ ඉමේජ් එක පාට කරන්නේ. ඉතින් මගේ මයින්ඩ් එක කූල් ඩවුන් වෙද්දී මම ඉමේජ් එක පාට කරන එක නවත්තනවා. මට ටයිම් එක තිබුණොත් මම සම්පූර්ණ ඉමේජ් එක කලර් කරලා ෆිනිෂ් කරලා දානවා. ඉතින් මේ වගේ ඉමේජ් තැනින් තැන මගේ ජර්නල් බුක් එකේ තියෙනවා. මම ඔයාලට ඉස්සරහට යද්දී ඒ වගේ තවත් රූප පෙන්වන්නම්. ඉතින් ඊගාව පිටුවේ තියෙන පොසිටිව් නෝට්ස් ටික. ඉතින් මම කැමති උදේට පොසිටිව් නෝට්ස් ටිකක් කියවන්න. ඉතින් ඒ විදිහට මට උදේට පොසිටිව් නෝට්ස් ටිකක් කියෙව්වහම මට පොඩි මොටිවේට් එකක් ලැබෙනවා. ඉතින් ඒ මොටිවේට් එක ලබා ගන්න තමයි මමගේ ජර්නල් බුක් එකේ මුල් පිටුවලට මේ පොසිටිව් නෝට්ස් ටිකක් එකතු කරලා තියෙන්නේ. ඉතින් ඔතනට මට අවශ්‍ය වුණාම මගේ ජර්නල් බුක් එක අරගෙන මට මේ පොසිටිව් නෝට්ස් ටික කියවන්න පුළුවන්. ඊගාව පිටුවේ තියෙන මගේ ගෝල්ස්. මේ 2024 අවුරුද්දේ එහෙමත් නැත්නම් මගේ ඉදිරි කාලයේදී මට තියෙන ගෝල්ස් තමයි මම මේ පේජ් එකේ අලවලා තියෙන්නේ. ඉතින් මේ පේජ් එකේ මම මුලින් හිතුවේ මේකට රූප ටිකක් ඇඩ් කරනවා කියලා. කියන්නේ මගේ ගෝල්ස්, මගේ ඩ්‍රීම්ස් ප්‍රසන්ට් වෙන විදිහේ ඉමේජ් ටිකක් කලවනවා කියලා. හැබැයි මට ඒ ඉමේජ් ටික හොයාගන්න ටයිම් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතුවා මෙන්න මේ විදිහට පේජ් එක ත්‍රිකෝණාකාර විදිහට නවලා ඊට
පස්සේ ස්ටිකි නෝට්ස් ටිකක් අලවලා ඒ ස්ටිකි නෝට්ස් වල මම ලිව්වා මගේ ඩ්‍රීම්ස් ටික. ඉතින් මකර කෝස් එකක් කරන්න ඕනම මගේ කෝස් එකේ නම මගේ ඩ්‍රීම් එක එකත් මගේ ඩ්‍රීම් එකක් නේ ඒක. ඒකත් මගේ ගෝල් එකක් නේ. ඒතකොට මම කරන්නේ ස්ටිකි නෝට් එකක් ඇලෙව්වා කෝස් එකේ නම ලිව්වා. ඉතින් ඒක මම කරලා ඉවර වුණාට පස්සේ මම කරන්නේ මේ ස්ටිකි නෝට් එකේ කෙරවලෙන් එක්ක කම්ප්ලීට් කියලා යනවා. එහෙම නැත්තම් රෙඩ් පෙන් එකකින් වගේ පොඩි ටික් එකක් දානවා. ඉතින් ඒකයි මේ ස්ටිකි නෝට්ස් එකේ ඉස්සරහා ඉඩ තියලා තියෙන්නේ. මේ විදිහට තමයි මම මගේ ගෝල්ස් පේජ් එක හදලා තියෙන්නේ. ඉතින් මට තව ගෝල්ස් ඇඩ් වුණොත් මම කරන්නේ මේ ඉඩ තියෙන තැන් වලින් ස්ටිකේ නෝට්ස් අලවලා මගේ අලුත් ගෝල්ස් ටික මගේ අලුත් ඩ්‍රීම්ස් ටික මම මේකට ඇඩ් කරගන්නවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ 2024 අවුරුද්දේ කැලෙන්ඩර් එක. මේ 2024 අවුරුද්දේ කැලෙන්ඩර් එක මම පිටු දෙකක මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. ඉතින් මේ විදිහට මගේ ජර්නල් බුක් එකට කැලෙන්ඩර් එකක් ඉන්ක්ලූඩ් කරගන්න හේතුව තමයි මේ 2024 අවුරුද්දේදී මට තියෙන ස්පෙෂල් ඩේස් ටික මාක් කරගන්න ඕන නිසා තමයි මම මේ විදිහේ කැලෙන්ඩර් එකක් මගේ ජර්නල් බුක් එකට ඇතුළත් කරගත්තේ. ඉතින් මේ වලට පේනවා මම එක එක මාසවල මට විශේෂ වෙන දවස් මේ විදිහට හයිලයිට් පෙන් එකකින් මාක් කරලා තියෙනවා. ඊළඟ පේජ් එකේ තියෙන මම දාගෙන තියෙන highlights. ඉතින් highlights කියලා කියන්නේ සාමාන්‍යයෙන් මට තිබ්බ අරමුණු. එහෙම නැත්තම් dreams complete වුණාට පස්සේ මම කරන්නේ මේ highlights වල ඒවා ලියන එක. අපි හිතමු මට තිබ්බ ඩ්‍රීම් එක කාර් එකක් ගන්න. ඉතින් මම කාර් එක ගත්තට පස්සේ මම කරන්නේ මේ highlights කියන පේජ් එකේ කාර් එකක් ගත්තා කියලා ලියන එක. ඒක සම්පූර්ණයෙන්ම මම කාර් එකක් ගත්තා කියලා ලියන්න අවශ්‍ය නැහැ. කා කියලා විතරක් ලිව්වත් හොඳටම ප්‍රමාණවත්. ඉතින් අන්න ඒ වගේ මම highlights page එකේ ලියන්නේ මගේ තිබ goals එහෙම නැත්නම් dreams complete වුණාට පස්සේ ඒක complete කරා කියලා ලියන්න තමයි මම මේ highlights page එක වෙන් කරගෙන තියෙන මගේ journal book එකේ. ඊට පස්සේ තියෙනවා year in pixel. මේ year in pixel එකේ මම මෙතන ඇඩ් කරලා තියෙන්නේ යොමු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම අවුරුද්දේ දවස් ගත කරන විදිහ තමයි මේ emoji set එකෙන් කියෙන්නේ. සාමාන්‍යයෙන් මට දවස set day එකක් නම් මම මෙන්න මේ විදිහේ image එකක් ඒ දවසට අඳිනවා. මම ඉස්සරහට පෙන්නන්නම් ඒක මම plan කරලා තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ very happy දවසකට මෙන්න මේ මූණ, normal දවසකට මේ වගේ image එක, angry දවසකට මේ මූණ, sad දවසකට මේ මූණ සහ අඬන දවස්වලට මෙන්න මේ මූණ තමයි මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඉතින් මෙන්න මේ යොමුවේ ඇතුලේ තියෙන ඉමේජස් ටික තමයි මම මගේ දවස කොයි වගේද කියලා ප්‍රසන්ට් කරන්න පාවිච්චි කරන්නේ. ඉතින් මේ තියෙන මෙන්න මේකේ තමයි මම ඒ ටික මාක් කරන්නේ. ඔයාලට පේනවා මේ අතට මගේ මාස ටික තියෙනවා, මේ අතට මගේ දවස් ටික තියෙනවා. ඉතින් මෙතන එකේ ඉඳලා 19 වෙනකන් දවස් ටික තියෙනවා. මෙතන ජනවාරි ඉඳලා ඕගස්ට් වෙනකම් මාස ටික තියෙනවා. එතකොට ජනවාරි ඉඳලා ඕගස්ට් වෙනකම් 20 ඉඳලා දවස් ටික මම මෙන්න මෙතන හදාගෙන තියෙනවා. අපෝ මම ජනවාරි ඉඳලා ඕගස්ට් වෙනකම් මෙතෙන්ට මාස ටික දාගෙන 20 ඉඳලා 31 වෙනකම් ඉතුරු දවස් ටික මේ විදිහට දාගෙන තියෙනවා. ඊට පස්සේ ඉතුරු මාස ටික මම මෙන්න මෙහෙම විදිහට සැත්ත. ඊට පස්සේ ඉතුරු මාස ටික සැප්තැම්බර් වල ඉඳලා දෙසැම්බර් වෙනකම් මේ අතර තියෙනවා. එතකොට එකේ ඉඳලා 31 වෙනකම් පල්ලහැට දවස් ටික දාගෙන තියෙනවා. ඉතින් මේ කොටුවල අපි උදාහරණයක් ගත්තොත් ජනවාරි මාසේ 20 වෙනිදා මට තියෙන සෙට් ඩේ එකක් නම් මම මෙන්න මේ ඉමේජ් එක මෙන්න මේ කොටුවේ අඳිනවා. තව උදාහරණයක් ගත්තොත් සැප්තැම්බර් 1 වෙනිදා මම අඳපු දවසක් නම් මේ ඉමේජ් එක මම මෙන්න මේ කොටුවේ අඳින එක තමයි කරන්නේ. මෙන්න මේ විදිහට තමයි මම මගේ මූඩ් ට්‍රැකර් එක ඕගනයිස් කරගෙන තියෙන්නේ.
ඊළඟ පේජ් එකේ තියෙනවා. මේ තියෙන්නේ, මේ තියෙන්නේ අර මම ඔයාලට කලින් පෙන්නුවා වගේ ඉමේජ් එකක්. ඉතින් මේ ඉමේජ් එක මම තාම කලර් කරලා නැහැ. මේ වගේ හදාගත්ත පේජස් කීපයක් තියෙනවා මගේ ජර්නල් බුක් එකේ. මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕන වෙලාවට මම කරන්නේ මේ ඉමේජ් එකක් අරගෙන පාට කරන එක. ඉතින් මං හිතනවා ඇත්තටම මේ වගේ ඉමේජස් සෙට් එක ඔයාලගේ ජර්නල් බුක් එකට ඇතුළත් කරගන්න පුළුවන් නම් මම හිතනවා ඒක ගොඩක් හොඳයි කියලා. මොකද අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕන වෙන වෙලාවල් අපිට එනවා. අපිට කේන්ති යන වෙලාවල් වලදී, අපිට දුක හිතෙන වෙලාවලදී, ඊළඟට අපි මොකක් හරි ප්‍රශ්නයක ඉන්න වෙලාවල් වලදී, එතකොට එහෙමත් නැත්නම් අපි ස්ට්‍රෙස් වෙලා ඉන්න වෙලාවල් වලට අපේ මයින්ඩ් එක අපිට හරියට පාලනය කරගන්න, සමබර කරගන්න, රිලැක්ස් කරගන්න, සාමාන්‍ය අපේ ඩවුන් එච්ච මයින්ඩ් එකක් අප් කරගන්න මං හිතනවා ඇත්තටම මේ ඉමේජ් කලර් කරන එක ගොඩාක් හොඳ විසඳුමක් කියලා. මං හිතනවා ඔයාලා අහලා ඇති මැන්ඩෙලා බුක්ස් ගැන. මැන්ඩෙලා පොත්වල තියෙන්නේ මෙන්න මේ වගේ එක එක ඉමේජ් තමයි. ඉතින් මැන්ඩෙලා පොත්වලින් කරන්නේ මනසට සුවයක් ගේන එක. ඉතින් මම හිතනවා මැන්ඩෙලා පොත්වලින් මනසට සුවයක් ගේන්න පුළුවන් නම් ඒ වගේ ඉමේජ් එකක් අපේ ජර්නල් බුක් එකට ඇඩ් කරගන්න එක ගොඩක් හොඳයි කියලා, අපේ මනස රිලැක්ස් කරගන්න. ඇත්තටම මට නම් මේ වගේ ඉමේජ් එකක් පාට කරන එකේ මනසට ලොකු සැහැල්ලුවක් දෙනවා. ඉතින් ඒ නිසා තමයි මම අනිවාර්යයෙන්ම මගේ ජර්නල් බුක් එක මේ වගේ ඉමේජ් වලට තැනක් වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් සංකීර්ණ වෙන්නත් ඕනේ, සරල වෙන්නත් ඕනේ නැහැ. ඔයාලට ඕන තරම් ඉමේජස් ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ප්‍රින්ට් අවුට් ගන්න. එහෙම නැත්නම් ඔයාලා ඩ්‍රෝවිංස් වලට ගොඩාක් දක්ෂ කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් බලාගෙන ඒ වගේ ඉමේජ් එක ඇඳගන්න. ඉතින් ඔය ට්‍රයි කරලා බලන්න මම මේක රෙකමෙන්ඩ් කරනවා. මොකද මම අත්හදා බලපු ක්‍රමයක් නිසා තමයි මම මේක රෙකමෙන්ඩ් කරන්නේ. ට්‍රයි කරලා බලන්න. ඔයාට කැමති නම් සංකීර්ණ ඉමේජ් එකක්, එහෙම නැත්නම් සරල ඉමේජ් එකක්, ඕනම ඉමේජ් එකක් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මගේ හැබිට් ට්‍රැකර් එක. මගේ හැබිට් ට්‍රැකර් එකේ තියෙන්නේ සාමාන්‍ය මම කරන්න ඕන දේවල් ටික. එතකොට ඔයාලට පේනවා සාමාන්‍ය මම මේක මාසෙට හරියන්න තමයි හදලා තියෙන්නේ. මේ එක හැබිට් ට්‍රැකර් එකක්, මම එක මාසෙකට තමයි යූස් කරන්නේ. ඉතින් ඔයාලට පේනවා දැන් මම මේ බුක් එක හැදුවේ ජූලයි වලට. මේ බුක් එක ජූලයි වලට හැදුවට ඔයාලට පේනවා ඉතාම පොඩි ප්‍රමාණයක් තමයි මම පාට කරලා තියෙන්නේ. කියන්නේ මට ටයිම් එකක් හම්බුනේ මගේ බිසි ෂෙඩියුල් එකත් එක්ක තමයි මම මේ වැඩ කරන්නේ. ඉතින් පාට කරන එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් මම මගේ පළවෙනි සර්කල් එක මගේ බිස්නස් වැඩවලට තමයි යූස් කරන්නේ. මම මොන හරි දෙයක් දැන් අද දවසේදී මම මගේ බිස්නස් එක වෙනුවෙන් පුංචිම හරි දෙයක් කරොත් මම මේක කොටුවක් පාට කරනවා. මගේ බිස්නස් වලට මම යොදාගෙන තියෙන පාට නිල් පාට. ඊට පස්සේ YouTube channel එකේ කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරාට පස්සේ, එහෙම නැත්නම් මගේ YouTube channel එක වෙනුවෙන් මොන හරි දෙයක් මම කරාට පස්සේ මේ දෙවෙනි සර්කල් එකේ එක කොටුවක් පාට කරනවා. ඊට පස්සේ තියෙන ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කියන එක. ඉංග්‍රීසි ඉම්ප්‍රූව් එක සාමාන්‍යයෙන් මම කැමති ගොඩාක් දේවල් පරතරයට ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා තමයි තව ටිකක් මගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියලා හිතන නිසා තමයි මම ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කියලා සර්කල් එකක් මේකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් තව සර්කල් එකක් තියෙනවා. තව මොන හරි දෙයක් මට එකතු කරන්න ඕනේ කියලා හිතුනොත් මම මෙතෙන්ට එක ඇඩ් කර ගන්නවා. ඉතින් මේ වලට පේනවා මම මගේ හැබිට් තුන, මම පාට තුනක් යොදාගෙන එක එක දවස්වලදී කරලා තියෙන
විදිහ ඔයාලට පේනවා. එතකොට මම මගේ බිස්නස් එක වෙනුවෙන් වැඩ කරගෙන 1 2 3 4 5 දවස් 5 ජූලි මාසෙටම දවස් 5යි මගේ බිස්නස් එක වෙනුවෙන් මම වැඩ කරලා තියෙන. එතකොට මේ වගේ ට්‍රැක එකක් හදාගත්තට පස්සේ තියෙන තවත් වාසියක් තමයි සාමාන්‍යයෙන් අපි ඒ වෙනුවෙන් ගත කරලා තියෙන ටයිම් එක. දවස් ගන්න අපිට සාමාන්‍යයෙන් කොච්චරක්ද කියලා බලා ගන්න පුළුවන්. උතට සාමාන්‍යයෙන් දැන් මගේ බිස්නස් එක වෙනුවෙන් මම මේ මාසෙටම වැඩ කරලා තියෙන දවස් 5යි. මම ජොබ් එකක් කරන ගමන් තමයි මගේ බිස්නස් එක රන් කරන්නේ. ඉතින් උතට මට හම්බෙච්ච ටයිම් එක අනුව මම දවස් 5යි මගේ බිස්නස් එක වෙනුවෙන් යොදවලා තියෙන්නේ. ඉතින් මාසේ අන්තිම වෙද්දී මේ චාට් එක බලලා මට ඇනලයිස් කරන්න පුළුවන් මං මේ පොයින්ට් එකක් වේ මේක එක පොයින්ට් එක වෙනුවේ වැඩ කරපු ප්‍රමාණය ඇතිද මන්ද කියලා. එතකොට ඊගාව මාස වෙද්දී මට ඒක තව චුට්ටක් ඉම්ප්‍රූ කරගැනීමේ හැකියාව ඩිවලොප් කරගැනීමේ හැකියාව තියෙනවා. මම වැඩ කරන්න ඕනේ කොහොමද කියලා මට ප්ලෑන් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ චාට් එකක් ඔයාලා එකතු කරගන්න ඔයාලගේ වැඩවලට ලොකු පහසුවක් වෙයි. ඔයාලගේ වැඩවල ප්‍රගතිය ඇති කරගන්න එක ලොකු පහසුවක් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඊගාව පේජ් එකේ තියෙන්නේ මගේ ස්ටඩි ට්‍රැකර් එක. ඉතින් ඊගාව මාසෙට මට එක්සෑම්ස් වගේක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් හදපු ස්ටඩි ට්‍රැකර් එක තමයි මේක. හරිම සිම්පල්, මම ගොඩක් කැමති සිම්පල් විදිහට තියෙනවා. ඉතින් ඒ නිසයි මම මේ විදිහේ ස්ටඩි ට්‍රැකර් එකක් හදාගත්තේ. ඔයාලට පේනවා මේ පල්ලේ මේ අතර තියෙන වීක් සෙට් එක. වීක්ස් 5ක් දාලා තියෙනවා මම. මොකද සමහර මාසවල වීක්ස් 5ක් තියෙන නිසා මේ අතර දාලා තියෙනවා මම දවස් 7. ඔතකොට පළවෙනි වීක් එකේ පළවෙනි සඳුදා මම පාඩම් කරොත් මම කරන්නේ මෙතන පොඩි ටික් එකක් දාන එක. හරිද? සාමාන්‍යයෙන් මම දවසට අවමය පැය දෙකක් කියලා තමයි වෙන් කරන්නේ. ඉතින් මාසේ පළවෙනි වීක් එකේ පළවෙනි සඳුදා මම පැය දෙකක් පාඩම් කරොත් මම කරන්නේ මෙතනින් ටික් එකක් දාන එක. ඔයාලා බලන්න ඇති මම මෙතන ධන මාක් එකකුයි ඍණ මාක් එකකුයි දාලා තියෙන්නේ කියලා. සාමාන්‍ය මගේ ටයිම් ටේබල් එකේ සාමාන්‍ය මගේ දවස මම ප්ලෑන් කරලා තියෙන මම සාමාන්‍ය මම මට දාගෙන තියෙන රූල් එක මම දවසට පැය දෙකක් පාඩම් කරන ඕනේ කියන එක. ඔයාලා හිතන්නකෝ මම මේ වීක් එක පළවෙනි වීක් එකේ පළවෙනි සවුද මම පැය දෙකක් පාඩම් කරේ නැහැ කියලා. පැය එකමාරයි පාඩම් කරේ කියලා. එතකොට මට තව පැය භාගයක් අඩු වෙනවා. එතකොට ඒ පැය භාගයයි කියලා මම මෙන්න මේ කොටුවේ ලියනවා. නිකක් හරි හිතන්නකෝ මම පැය දෙකමාරක් පාඩම් කරා කියලා. එතකොට මම පැය භාගයක් වැඩිපුර පාඩම් කරලා. එතකොට මම කරන්නේ ඒ පැය භාගෙ මෙතන මාක් කරගන්න එක. පැය භාගය කියලා ලියා ගන්නවා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා. සාමාන්‍ය සතිය එන්ඩ් වෙද්දි සාමාන්‍යයෙන් අනිවාර්යයෙන්ම මම දවසට පැය දෙකක් පාඩම් කරනවා. ඒකයි මම මෙච්චර මේ පොඩි ප්‍රමාණයක් විතර අඩු වැඩි වෙනේමට වෙන් කරලා තියෙන්නේ. සාමාන්‍ය හරියට පැය දෙකක් තමයි දවසට මට පාඩම් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසයි මම මේක මේ විදිහ පොඩි ඉඩක් මේ වෙනුවෙන් වෙන් කරලා තියෙන ඇඩිෂනල් ටයිම් එක සහ මදි වෙන ටයිම් එක වෙනුමෙන් පොඩි ඉඩක් කරලා තියෙන ඒ නිසා. උදේ ඔයාලට පුළුවන් මේක ඕන වීක් එකට හරියන විදිහට ඇඩිෂනල් ටයිම් එක සහ මයිනස් ටයිම් එක හදාගන්න. එතකොට ඊළඟට මම මෙතන පොඩියට මට මොකක් හරි විශේෂ දෙයක් කරන්න ඕනේ. සමහර වෙලට මට පේපර් එකක් හෙට කරන්න තියෙනවා වෙන්න පුළුවන්. එතකොට ඒක මට මතක් වෙන්නේ අද. එතන මම කරන්නේ මට පේපර් එක කරන්න තියෙන ඩේට් එක දැම්මා. පේපර් එකේ නම අපි හිතමු බයොලොජි කියලා. බයොලොජි පේපර් කියලා මම මෙතන ලියනවා. ඩේට් එක දැම්ම බයොලොජි පේපර් එක කියලා ලියනවා. එතකොට මට අමතක වෙන්නේ. එතකොට මම ස්ටඩි ට්‍රැකර් එක මාක් කරන්නේ මම දකිලා නෝට්ස් වල ඒක ලියලා තියෙනවා. එතකොට මට ඒක ඒ අදාළ දවසේදී කරන්න පුළුවන්. ඊට පස්සේ මගේ ජර්නල් බුක් එකේ තියෙන පේජ් එක. මේ තියෙන්නේ මගේ ජර්නල් බුක් එකේ ග්‍රැටිටියුඩ්ස් වෙනුවෙන් වෙන් වෙච්ච පේජ් එක. සාමාන්‍යයෙන් මම මගේ ග්‍රැටිටියුඩ් පේජ් එක මම ෆිල් කරන්නේ දවසේ අවසානයේ.
දවස ඉවර වෙද්දි මට ස්තුතිවන්ත වෙන්න තියෙන දෙයක් තියෙනවා නම් මම කරන්නේ මේ ග්‍රැටිටියුඩ් පේජ් එකේ ඒ දේ ගැන ලියන එක. මේ ග්‍රැටිටියුඩ් පේජ් එකේ ඔයාලට ස්තුතිවන්ත වෙන ඕනම දෙයක් ලියන්න පුළුවන්. ඔය අද දවසේ නිරෝගීව ජීවත් වුණ එකට, ඔයාට ලැබුණ කෑම වේල වෙනුවෙන්, ඔයා කරපු වැඩ ප්‍රමාණය වෙනුවෙන්, ඒ හැම දෙයක්ම ඔගේ දෙමව්පියන්ට, ඔගේ දෙවියන්ට, විශ්වයට වුණත් ඔයාලට මේ ග්‍රැටිටියුඩ් පේජ් එකේ ස්තුතිවන්ත වෙමින් වාක්‍ය ඛණ්ඩ ලියන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ජර්නල් බුක් එකට ග්‍රැටිටියුඩ් පේජ් එකක් එකතු කරගන්න. මොකද ග්‍රැටිටියුඩ් පේජ් එකක් එකතු කරගන්න එකෙන් අපිට වෙනවා මේ ග්‍රැටිටියුඩ් පේජ් එක මේන්ටේන් කරන්න. මේ ග්‍රැටිටියුඩ් පේජ් එක මේන්ටේන් කරද්දී අපේ ඉබේම අපි ගාව තියෙන දේවල් වලින් තෘප්තිමත් වෙන්න පුරුදු වෙනවා. මොකද අපි ඒ දේවල් වලට ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මගේ පේජ් එකේ ගොඩාක් අය ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ගැන දන්නව ඇති කියලා. ඒකට ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් නීතියට අනුව ඔයාලා දන්නව අපි දෙයකට ස්තුතිවන්ත වෙනවා කියන හරිම හොඳ දෙයක් කියලා. අපි පොසිටිව් මයින්ඩ් එකකින් හිටියොත් අපිට දේවල් ලැබෙන්නේ පොසිටිව් විදියට. අපි නෙගටිව් මයින්ඩ් එකකින් හිටියොත් අපිට ලැබෙන්නේ නෙගටිව් දේවල්. ඉතින් අපි දේවල් වලට ස්තුතිවන්ත වෙද්දී අපේ මනස පොසිටිව් විදියට හැඩගැහෙනවා. ඉතින් එහෙම වුණහම අපිට ලැබෙන්නේ පොසිටිව් දේවල්. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ ජර්නල් බුක් එකට ග්‍රැටිටියුඩ් වෙනුවෙන් පේජ් එකක් වෙන් කරන්න. ඊට පස්සේ තියෙනවා මේක නම් ඇත්තටම හරිම අඩුවෙන් වෙන දෙයක්, ස්කින් කෙයාර් රූටින් එක. ඇත්තටම හරිම අඩුවෙන් තමයි මේ මගේ ස්කින් කෙයාර් රූටින් එක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේක ඇඩ් කරලා තියෙන්නේ මගේ ජර්නල් බුක් එකට. ඔයාලා බලන්න මේ රවුම ඇතුලේ තියෙන මගේ බොඩි එක වෙනුවෙන් මම කරන දේවල්. උතර මේ රවුම ඇතුලේ තියෙනවා මගේ ෆේස් එක වෙනුවෙන් මම කරන දේවල්. මෙතන තියෙනවා හෙයා ට්‍රීට්මන්ට් ටික. උතෝට ඔයාලට පේනවා මගේ බොඩි සර්කල් එක ඇතුලේ බොඩි පොලිෂ්, ස්ක්‍රබ් එක, මොයිස්චරයිසර්, බොඩි බටර් සහ සන් ක්‍රීම් කියන සෙට් එක දාලා තියෙනවා. උතෝට ඔයාලට පේනවා මං ඒ වචන කොටු කරලා තියෙන එක එක පාටි. ඔතකොට ඒ පාටස් වලින්ම තමයි මම මේ කොටු ටික ඇඳලා තියෙන්නේ. ඔතකොට මම කරන්නේ සාමාන්‍යයෙන් මම ඒක ඇප්ලයි කරපුවහම් හිතන්නකෝ බොඩි පොලිෂ් එක මම අද ඇප්ලයි කරා කියලා. ඔතන මම කරන්නේ බොඩි පොලිෂ් එක මම කොටු කරලා තියෙන රෝස පාට. ඔතකොට මම කරන්නේ රෝස පාට කොටුව ඉස්සරහින් පොඩි ඩොට් එකක් තියෙනවා. ඒ විදිහට එක එක කොටුවලට මම ඒක කරලා ඉවරුනහම මේ විදිහට ඩොට් තියෙනවා. අතට මේ තියෙන්නේ මම දැන් මොයිස්චරයිස් එක නම් අනිවාර්යයෙන්ම මම ඇප්ලයි කරලා තියෙනවා. අනිත් එකක්වත් ඇප්ලයි කරලා නැහැ මේ වෙනකම්. අතට 1 2 3 4 5 6 දවස් 6ක් මොයිස්චරයිස් එක ඇප්ලයි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඩොට් 6ක් මම මේ මොයිස්චරයිස් එක කොටු කරලා තියෙන පාට කොටුව ඉස්සරහින් ඩොට්ස් 6ක් තියලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඒ විදිහටම මගේ ෆේස් එක වෙනුවෙන් මම කරපු දේවල් ටික. හෙයා ට්‍රීට්මන්ට් ගැන ගත්තොත් හෙයා ට්‍රීට්මන්ට් එකේ හෙයා ට්‍රීට්මන්ට්ස් විදිහට මම මේ ටික විතරයි කරන්නේ. එතකොට මම කරන්නේ යූස් කරපුවාම ඔයිල් එක යූස් කරොත් ඔයිල් එක ඉස්සරහින් පොඩි ටැලි මාක් එකක් දාන්න. හෙයා ට්‍රීට්මන්ට්ස් වල ටැලි මාක්ස් තමයි පාවිච්චි කරන්නේ. අතොර ෂැම්පු එක විතරයි මාසෙටම මම යූස් කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මගේ හැබිට් ට්‍රැකර් පේජ් එක. හැබිට් ට්‍රැකර් පේජ් එකේ මම සාමාන්‍යයෙන් මගේ හැබිට්ස් ටික මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන මේ අතර කොටු 15ක්, මේ අතර කොටු 2ක්, එතකොට ඔක්කොම කොටු 30ක් මාසයක් වෙනුවෙන් තමයි මේ කොටු දැල මම නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ එකක් කරපුවාම මම කරන්නේ පොඩි ටික් එකක් දාන එක. ඊට අද දවසේ කරන දේවල් මේ අදාළ කොටුවේ මම ටික් කරන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඔතකොට පොඩියට මම මෙතනින් පොඩි නිසඳසක් ලියාගෙන කියනවා ඉංග්‍රීසි වලින් පේජ් එක ලස්සන කරගන්න ඕන නිසා, සහ මාට පොඩ්ඩක් මොටිවේට් එක ඕනේ නිසා, මේක කරන්න මොටිවේට් එකක් ඕනේ නිසා මම මෙන්න මෙතන පොඩි
පොසිටිව් නෝට් එකක් මෙතනත් දාගෙන තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට, ඔයාලට හරියන විදිහට, එක එක විදිහට මේ දේවල් හදාගන්න පුළුවන්. ඉතින් මට අනිවාර්යයෙන්ම කරගන්න ඕන සහ මට මිස් වෙන පොයින්ට්ස් ටිකක් තමයි මම මගේ හැබිට් ට්‍රැකර් එකට ඇඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ට්‍රැවල් පේස් කියලා පේජ් එකක්. ට්‍රැවල් පේස් පේජ් එක මම මේන්ටේන් කරන්නේ සාමාන්‍යයෙන් මම සෝෂල් මීඩියා පාවිච්චි කරන්දි ලස්සන තැනක් මම දැක්කොත් මම ඒක මගේ ගැලරියට සේව් කරගන්නවා. එතකොට ඒක ඕනම තැනක් වෙන්න පුළුවන්. වෝටර්ෆෝල් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්ලේස් එකක් වෙන්න පුළුවන්, කෝපි ෂොප් එකක්, රෙස්ටුරන්ට් එකක්, ඒ වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. එතකොට පස්සේ මම ඒකේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන මම මෙන්න මේ පේජ් එකේ අලවනවා. ඉතින් මට ටයිම් එකක් ලැබුණාම මම මේ පේජ් එකේ අලවලා තියෙන තැන් වලට යනවා. ඉතින් එක්තරා විදිහක ට්‍රැවල් ප්ලේස් ලිස්ට් එකක් තමයි මේ ට්‍රැවල් ප්ලේස් කියන පේජ් එකට මම ඇඩ් කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා අනිවාර්යයෙන්ම මම කරන දේ ටුඩූ ලිස්ට් එක. අනිවාර්යයෙන්ම නිදාගන්න යද්දි මම ටුඩූ ලිස්ට් එක ලියනවා. හෙට දවසේ මට කරන්න තියෙන දේවල් මේ ටුඩූ ලිස්ට් කියන පේජ් එකේ අනිවාර්යයෙන්ම ලියනවා. අපිට මේ ටුඩූ ලිස්ට් එක හැදුවාම සාමාන්‍යයෙන් අපේ දවසේ අපිට කරන්න තියෙන වැඩ වලින් 98%ක්ම සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔයා මුලින්ම මේක ට්‍රයි කරන කෙනෙක් නම් සමහර විටවට ඔක්කොම වැඩ කරගන්න බැරි වෙයි. හැබැයි වෙනද කරන ප්‍රමාණයට වඩා වට කරගන්න පුළුවන් හැකියාව ලැබෙයි. ඉතින් ඒ නිසා ඔයාත් අනිවාර්යයෙන්ම ඔගේ ජර්නල් බුක් එකට ටුඩූ ලිස්ට් එකක් ඇඩ් කරගන්න. ටුඩූ ලිස්ට් එක ජර්නල් බුක් එකට ඇඩ් කරගත්තේ නැත්නම් වෙනම හරි ටුඩූ ලිස්ට් එකක් මේන්ටේන් කරන්න. ඊළඟ පේජ් එකේ තියෙන්නේ මයි පීරියඩ් ට්‍රැකර් එක. එතකොට මගේ පීරියඩ් ට්‍රැකර් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ අතට මාස ටික දාලා තියෙනවම මේ අතට දවස් ටික දාලා හදාගෙන තියෙනවා. එතකොට මෙන්න මේ මාක් එක, ඒ කියන්නේ ඩොට් එකක් තියලා ඒ කොටේ රවුමක් හදන එකේ කරන්නේ ස්ටාර්ටින් ඩේට් එක. ඊට පස්සේ මේ ඩොට්ස් වලින් ප්‍රසන්ට් කරන්නේ සාමාන්‍ය තියෙන දවස් ටික. හරි, එහෙම තමයි මම මේ ට්‍රැකර් එක ඕගනයිස් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ තියෙන ඔක්කොම pages ටික blank pages ටිකක් තමයි තියලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට blank pages තියෙන journal book එකක් හදාගන්න හේතුව තමයි, එතකොට මට පුළුවන් මට අවශ්‍ය විදිහට මට ඕන දේවල් මගේ journal book එකට add කරලා මට ඕන විදිහට ඒක ඕගනයිස් කරගන්න, මට ඕන විදිහට ඒක ලස්සන කරගන්න, මට ඕන චිත්‍ර අඳිනවා, මට ඕන රූප අලවනවා, ඒ වගේ ඕනම දෙයක් කරන්න පුළුවන් මේ විදිහට blank pages තියෙන journal book එකක් ගත්තාම. ඉතින් ඒක මට පහසුක් නිසා තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට පුළුවන් rule තියෙන book එකක්, එහෙම නැත්නම් dot තියෙන එකක්, එහෙම නැත්නම් මේ විදිහට blank pages තියෙන book එකක්, ඔයාලට කැමති විදිහේ book එකක් ඔයාලට මේ journaling කරද්දී ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ ඇඩ් කරලා තියෙන්නේ මට ගැළපෙන විදිහට මට අවශ්‍ය කරන trackers ටික තමයි මම මගේ journal book එකට ඇඩ් කරලා තියෙන්නේ. එතකොට තව trackers ගොඩාක් තියෙනවා. මමගේ journal book එකට ඇඩ් කරලා තියෙන දේවල් වලට අමතරව තව year plans, monthly plans, sleeping tracker, reading tracker, shopping list, meal plan, cleaning list, expenses tracker වගේ තව ගොඩාක් trackers වර්ග තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාට අවශ්‍ය නම් vision board එක උනත් ඔයාගේ journal book එකට add කරගන්න ඔයාට පුළුවන්. ඉතින් මේ expenses tracker කියන එක නම් මගේ කලින් journal book එකේ තිබ්බා. හැබැයි මම මේ journal book එකට ඒක add කරලා නැහැ. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ lifestyle එකට ගැළපෙන විදිහට ඔයාටම කියලා ජර්නල් බුක් එකක් හදාගන්න. ඉතින් මම හිතනවා ජර්නල් බුක් එකක් මොන වගේද කියලා ඔයාට දැන් අයිඩියා එකක් එන්න ඇති කියලා. එහෙනම් ගිහින් එන්න, ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න.